ශ්‍රී ලංකාවට කලින් කල විවිධ රැලි හඳුන්වා දෙමින් විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය අවභාවිත කරමින් අප මාතෘභූමියේ සංස්කෘතිය හා ඉතිහාසයත් බුද්ධ දර්ශනයත් විනාශ කිරීමේ දීන උත්සාහයක යෙදෙමින් සිටි තමා කිසිදු ආගමකට අයත් නොවන නිරාගමිකයෙකු යයි කියා ගන්නා ඉන්දික රත්නායක නමැත්තෙකු හා ඔහු විසින් එක් කරගත් සහචරීන් විසින් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව මෙම කල්ලිය වෙත නැඹුරු කර ගැනීමේ පහත් උපක්‍රමයක් දියත් කර ඇත අපේ යෝජනාව තමයි දැනට ආගම outdated ඒ කියන්නේ ආගම අවශ්‍ය නැහැ ඇත්තටම ඇයි එහෙම කියන්නේ මං ආගමක් ලෝකෙට දැනට අවශ්‍ය නැහැ කියන්නේ ඇයි මේ ආගම් දැනට ආරම්භ වෙන්නේ අවුරුදු ඉස්ලාම් ගත්තම අවුරුදු 1500ක් විතර අනිත් ආගම අවුරුදු 2000 පයින්නවා බුද්ධ ආගම 2500ක් කතෝලික ආගම අවුරුදු 2000ක් හරි මෙන්න මේ ආගම් ඇති වෙන්නේ එදා පරිසරයත් එක්ක right එදා පරිසරයත් එක්ක කියන්නේ ඒ ආගම් වලට ඇති වීමට මූලික සදාචාර පද්ධතියක් තියෙනවා ඕනම ශිෂ්ටාචාරයක් ශිෂ්ටාචාරගත වෙද්දී සදාචාර පද්ධතියක් ඇති වෙනවා ආගම් නිසා ලෝකෙට ඇත්තටම අද වෙන විට විශාල හානියක් නිසා කිසිම මේ ප්‍රගතිශීලී බවක් ඇති වෙන්නේ නැහැ ආගම නිවැරදිව අදහනවා නම් අන්තවාදීය ඒක ඒ ආගම එක හරියටම කරන එක තමයි අන්තවාදීය කියන්නේ මේ ආගම අදට මේක නොගැලපෙන දෙයක් ආගම අදට මේ කාරණාව නොගැලපෙන දෙයක් මොකද ආගම මධ්‍යස්ථව අදහනවා කියන දෙයක් නෑ ආගම නිවැරදිව අදහනවා නම් ඒ මිනිස්සයා අන්තවාදීයි මොකද බෞද්ධාගමේ ওই කතන්දර ටික කරනවා නම් ওই කියන පන්සිල් පද පහ රකින්නවා නම් ඒ මිනිස්සයා අන්තයකට ගිය අන්තවාදීයි ඒ කිසිම මධ්‍යස්ථභාවයක් ඇති වෙන්නේ නැහැ බෑ මොකද මිත්‍යා දෘෂ්ටිකයොත් එක්ක මේ කියන්නේ ආගමේ ඒ පුද්ගලයා තමන්ගේ ආගම හරි කියන පුද්ගලයා දකින්නේ අනිත් පුද්ගලයා ඒ කියන්නේ අනිත් ආගම ලෝකේ ආගම් 4200ක් තියෙනවා නම් 4199ම මිත්‍යා දෘෂ්ටික විදියට සහ ආදේවාදී ගත්තාම අපි ගත්තාම මිත්‍යා දෘෂ්ටික විදියට ඒතකොට යාලට අපිත් එක්ක ගනුදෙනු තියාගන්න බැහැනේ එතනම යාලා අන්තවාදයක ඉන්නේ හරි දැන් මේ ඔය සරලෝ ඔය කතන්දරේ කොහොම කතා කරත් ආගම කියන්නේ අන්තවාදයක් ආගම කියන්නේ අන්තවාදයක් පොදුවේ බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් යන ආගම් සියල්ල විවේචනය කරනා මොහු ප්‍රමුඛව බුදුදහමට හා එහි හරපද්ධතීන්ට දරුණු බලපෑමක් ඇතිකොට තම මතය තහවුරු කරමින් අප තරුණ ප්‍රජාව තුළ ආගම කෙරෙහි ඇති විශ්වාසය පළුදු කර තම ඊනියා අරමුණ උදෙසා සමාජ හරපද්ධතීන්ට අභූත චෝදනා කරමින් සිටී මොහුට අනුව ආගමක් ඇතිවන්නේ සමාජයේ පවතින සදාචාර පද්ධතියකිනි එය උකහා ගැනීම ආගමක් ලෙස මොහු හඳුන්වනවා එසේම ආගමක අවශ්‍යතාවයේ මරණය නිසා ඇතිවන බවත් ආගම නිසා ලෝකයට විශාල හානියක් සිදුවන බවත් පවසයි පංචශීලයේ සුරකින්න පිරිස අන්තවාදීන් බවටද චෝදනා කරන්නේ මෙම පුද්ගලයා සම්පූර්ණයෙන් බුදුදහම හදාරා ඇති අයෙකු ලෙසිනි එහෙත් මොහුට බුද්ධ දර්ශනය ගැන හෝ ඉතිහාසය ගැන හෝ අංචු මාත්‍ර දැනුමක් නැති බව මොහු පවසන කරුණු තුලින්ම හොඳින් තහවුරු වෙයි පුනරුදය හා මධ්‍යතන යුගයේ ආදී පිළිගන්නා නමුත් මහා වංශය ආදී නොපිළිගන්නේ තම මතයට අනුකූල නොවන නිසා නොවේද බුදුරජාණන් වහන්සේ වදාළ දහම් මග තුල ඇත්තේ පංචශීලය පමණක් යයි සිතන්නට තරම් නිවට මේ පුද්ගලයා සියල්ල විද්‍යාව ඔස්සේ තහවුරු වනතුරු බලා සිටින්නේ අන්ද බාලයෙකු ලෙසිනි අපට මේ පුද්ගලයා ගැන පෞද්ගලික තරහක් නොමැත එහෙත් මොහු විසින් ගිලගන්නට උත්සාහ කරන තරුණ පරපුර හා නිර්මල බුදුදහම විනාශ වීමට හැර නැසූකන් ඇත්තෙකුසේ සිටීමට නොහැක මෙවන්නන් තනිව තම මතය තුල සිටියාටද අපට කම් නැත එහෙත් තරුණ පරපුරද සමස්ත සමාජයේද මේ නිවටයන්ගේ ගොදුරු වීමට ඉඩදී බලා සිටීම කල නොහැක මෙවැනි පිළිල සමාජයෙන් මුලින් පුටා දැමිය යුතුය ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයද
මෙවැනි දුර්මත පතුරවන්නන් ගැන නෑසූ කන් නැතිව නොසිටිය යුතුය. අනාගතය තුල මේ ලක් මාතාවගේ දරුවන් ලෙස බිහිවන පරපුර කිසිඳු ගුණධර්මයකින් තොර තිරිසන් සතුන්වන් පිරිසක් වනු නොඅනුමානය බලධාරිනී මේ ඔබේ අවධානය පිණිසයි. වහවහා මේ නිරාගමී කරන ව්‍යාප්තිවාදයට එරෙහිව කටයුතු කිරීමට කාලයයි.